विशेष गीत गीत पादे මුලකට අපිට යොදා ගන්න බෑ කියන්න බෑ හැබැයි ගීතයක් පටන් ගනිද්දිම වචනයක් පටන් ගනිද්දිම අපි විබ්‍රාටෝයක් යොදා ගන්නේ නැහැ මොකද එන්ඩ් එකක් කරන තැනට තමයි වචනයක් ඉවර කරන තැනට අකුරක් නවත්තන තැනට තමයි අපි ওই විබ්‍රාටෝ එක කියන එක යොදා ගන්නේ සහ මම දැන් ඉදිරියට කතා කරන්න ඉදිරියට ඕගලන්ට කියලා දෙන්න යන ටෙක්නික් දෙක විබ්‍රාටෝ එකත් එක්කම බැඳුණු ටෙක්නික් දෙක එතකොට ওই තුනම අද දවසේ කතා කරන ටෙක්නික් තුනම එකට තමයි යොදාගන්නේ එක කොටසකට තමයි වැටෙන්නේ හරි එතකොට ඊළඟ එක තමයි මම ඉස්සෙල්ලා කිව්ව විදිහට පළවෙනි එක විබ්‍රාටෝ ඊළඟට එන්ඩින් නෝට් එන්ඩින් නෝට්ස් මොකද්ද මේ එන්ඩින් නෝට්ස් කියන්නේ ඒ වචනේ ඇතුළෙම තියෙනවා මොකද්ද කියලා එන්ඩ් එන්ඩින් නෝට් අපි එන්ඩ් කරන තැන පර්ෆෙක්ට් කර ගැනීම තමයි මේකෙන් කියන්නේ ඕනම ගීතයක සහ ඕනම දෙයක එන්ඩ් කරන තැන निकान सरल वाचिंग अभी किम श्री राग मो मो उतना विब्राटो का कटन हुआ मो सो विब्राटो एक नॉर्मल विब्राटो एक ये विब्राटो एक एक का मैंने एन नोट टेकर रा श्री राग मो 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 की ना अकुर ऐतुले तीन है नोट एंडिंग नोट मो मो කියලා තමයි අපි විබ්‍රාටෝ එක යොදාගන්නේ එතකොට मो කියන අක්ෂරය मो කියන අකුරට යෙදিলা තියෙන නෝට් එකේ තියෙන ඒ ශබ්ද නෝට් එකේ තියෙන ෆ්‍රීකවෙන්සි ගාන හරියට පර්ෆෙක්ට් එන්ඩින් නෝට් එක පර්ෆෙක්ට් කර ගැනීම තමයි දෙවෙනි ටෙක්නික් එක. පළවෙනි කට්ටියම අපි දැකලා තිනවා අද සමාජයේ ඉන්නවා गीते हुंदट पिच एक श्री रागमो पिचिंग हुंदाय गुड है भाई अगट याना कोट है एन करन मात्रा एन करन नोट एक गेन एगोलो विशेष अलगिल्ला दक्वन्ने अभी अनिवार्य गीते हो ओन मध्य गायना करन कोट एन करन नोट एक गेन इताम अवधान या क्यों मुकले युतु मुकद अपिट निकांग खानट अपि निभेम किया दे हमने तुनार उनाट है रेकॉर्डिंग रेकॉर्डिंग की ना साइड डेट याद पस्ते गीत पटिकत क्रीमी कलावट याद पस्ते सह लाइव लाइव सिंगर ना कोटे लाइव सिंगर आदि यहाँ पे लंका वे तुले बड़ा गत्र पसे लाइव सिंगर ना कोटे गीते सिंगर अन्य मुकद्द प्ले करने मुकद्द लो भाग अन्य मेरी तत्त्य कपड़े देखा करना पुलवंग मिला और उत्तीर्ण तो कोटे एक इंडियन नोट एक भाग अन्य बे विब्राट वक एहन इतने फेड आउट एहन नती मिला और दिनों है भाई අනිකුත් රටවල් ගත්තට පස්සේ ලංකාවේ මම කියන්නේ හැමතැනම කියලා ලංකාවේ බහුතරයක් දකින්න දින එහෙම ලංකාවේත් හොඳ කොන්සර්ට් තියෙන හොඳ තැන් තියෙනවා හරියටම සවුන්ඩ් ක්වොලිටි එකට හරි පැහැදිලි සවුන්ඩ් අහන්න පුළුවන් තැන් ඒ වගේම හරියටම පැහැදිලි සවුන්ඩ් එකක් අහන්න පුළුවන් තැනකදී අපිට ඔය පර්ෆෙක්ට්ලි අපිට ඇහෙනවා කනට එන්ඩින් නෝට් එක එන් කරන නෝට් එක තනි නෝට් එක අපිට ඇහෙනවා ඉතින් අපි සම විටම දෙයක් નિවරදිව ඉගෙන ගන්න ඕන නිසා નિවරදිව කරන්න ඕන කියන තැන ඉන්නකොට ඉතින් අපිට එන්ඩින් නෝට් එකේ අනිවාර්යෙන් අපි අවධානය යොමු කළ යුතුයි. ඉතින් නෝට් එක එන් කරන තැන පර්ෆෙක්ට් කරගන්න එක තමයි මම ඊළඟට ඕගලන්ට ඔය කියලා දුන්නේ. ඉතින් ඒ වගේම මම ඉස්ලා කිව්වා වගේ ශ්‍රී රාගමෝ මෝ පටන් ගන්න තැන පර්ෆෙක්ට් වගේම අවසානයේදී අනිවාර්යෙන් පර්ෆෙක්ට් විය යුතුයි. ඉතින් එන්ඩින් නෝට් එක පර්ෆෙක්ට්ලි අපි ගායනා කරොත් තමයි පටන් ගන්න ස්ටාර්ට් කරන තැන ඉඳන්
අවසානයේදී රසවත් වෙන්නේ. ඉතින් ඕක තමයි දෙවෙනි ටෙක්නික් එක. එන්ඩින් නෝට් එක පර්ෆෙක්ට් කර ගැනීම. මෝ 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 කියන පිචින්. ඒ එන්ඩින් නෝට් එක ඇතුළත් තියෙන පිච් කියන කැටගරියට පිචින් තමයි හොඳට තියෙන්න ඕනේ. එන් නෝට් එකේ පිච් හොඳට පර්ෆෙක්ට් කර ගන්න ඕනේ එන්ඩින් නෝට් එකේදී. ඉතින් අපි මුලින්ම කතා කරා විබ්‍රාටෝ එක. විබ්‍රාටෝ එකට පටන් ගන්න තැනට අපි යන්න තමයි එන්ඩින් නෝට් එක පර්ෆෙක්ට් කරගන්නේ. එන්ඩින් නෝට් එකට ගිහිල්ලා තමයි විබ්‍රාටෝ යොදාගන්නේ අපි. මෝ ශ්‍රී රාගමෝ මෝ මෝ කියලා තමයි මෝ මෝ තේ විබ්‍රාටෝ යොදාගන්නේ. මෝ කියන අක්ෂරය තමයි එන්ඩින් නෝට් එක. මෝ 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 දැන් ඔයාලට අහගන්න පුළුවන් මේ පිච් එකත් එක්කම මෝ 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 පිච් පිච් එක ගන්න දෙකම බැලන්ස් වෙනවා. වොයිස් එකේ පිච් එකයි අපි භාවිතා කරන පිච් එක භාවිතා කරන්න යොදා ගන්න ඉන්ස්ට්‍රුමන්ට් එකේ පිච් එක. එතකොට ඔන්න එන්ඩින් නෝට් එක.